ලෝපර සුපර ක්‍රිකට් තරු පිරිවර ලොව දෙවන්ත පන්දුවර 10 ක්‍රිකට් සැණකෙළිය වන 2023 අබුඩාබි T10 තරගාවලිය අද සිට දෙසැම්බර් 9 දක්වා අබුඩාබිහිදී පැවැත්වීමට සියල්ල මේවන විට සූදානම් මෙවර 2023 අබුඩාබි T10 තරගාවලියේ ශ්‍රී ලංකාවේ නිල රූප වාහිනී සහ ඩිජිටල් විකාශන I3 සුප්‍රීම් TV නාලිකාව විසින් දැරීමට නියමිතයි ඒ අනුව ඔබට අද සිට රූප වාහිනියෙන් සහ ලොව ඕනෑම තැනක සිට සුප්‍රීම් TV YouTube නාලිකාවෙන් 2023 අබුඩාබි T10 තරග උණුසුම පැහැදිලිවම සජීවීව නැරඹිය හැක මෙවර 2023 අබුඩාබි T10 ලීග් තරගාවලිය කණ්ඩායම් 8 සඳහා පහත පරිදි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 14 දෙනෙකුද ක්‍රීඩා කරනු ලැබේ ඒ අනුව නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා චාමික කරුණාරත්න නිරෝසන් දික්වැල්ල ලසිත් ක්‍රුස් පුල්ලේ චෙන්නයි බ්‍රේව්ස් කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක බානුක රාජපක්ෂ චරිත් අසලංක මෙම කණ්ඩායමේ නායකත්වය දරනු ඇති නෙතන් වරියස් කණ්ඩායම ඇන්ජලෝ මැතුස් එම කණ්ඩායමේ නායකත්වය දරනු ඇති බංග්ලා ටයිගර්ස් කණ්ඩායම කුසල් මෙන්ඩිස් අවිස්ක ප්‍රනාන්දු සහ දසුන් සානක මොරිස්වල සම් ආමි කණ්ඩායම මහිස් තීක්ෂණ ඩෙකන් ග්ලැඩියටර්ස් කණ්ඩායම නුවන් තුසාර ටීම් අබුඩාබි කණ්ඩායම බිනුර ප්‍රනාන්දු ඩෙල්ලි බ්ලූස් කණ්ඩායම දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකයන් ක්‍රීඩා කරනු ඇති මේ අතර 2024 වසරේ 2020 ලෝක කුසලානයේ ක්‍රීඩා ක්‍රීමට අප්‍රිකානු කලාපයෙන් සුදුසුකම් ලබා ගන්නන් තෝරා ගැනීම වෙනුවෙන් මේ දිනවල පැවැත්වෙන තරගාවලියේදී මේ දක්වා ක්‍රීඩා කළ තරග පහෙන් තරග පහම ජයග්‍රහණය කරමින් 2020 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නැමීබියානු කණ්ඩායම නිල වශයෙන් සමත් වී තිබෙනවා මේ දක්වා ක්‍රීඩා කර තරග 4න් තරග 3 බැගින් ජයග්‍රහණය කරමින් ජවන සහ තෙවන ස්ථානවල පිළිවෙලින් උගාණ්ඩා කණ්ඩායම සහ කෙන්යානු කණ්ඩායම පසුවනවා ක්‍රීඩා කළ තරග 4න් තරග 2ක් පමණ ජයග්‍රහණය කර ඇති සිම්බාබ්වේ කණ්ඩායම පසුවන්නේ සිව්වන ස්ථානයේ මෙම තරගාවලියේදී එක් කණ්ඩායමක් තරග 6 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි මේ අතර ලබන වසරේ ජනවාරි මාසයේදී මෙරට සත්කාරකත්වයෙන් කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාවට හුවමාරු වීම සමගින් එළඹෙන සිම්බාබ්වේ කණ්ඩායමේ මෙරට තරග සංචාරයේ තරග පැවැත්වෙන ස්ථාන කොළඹ විය හැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඇස්ලීද සිල්වා මහතා සඳහන් කර සිටින අතර තරග පැවැත්වෙන දිනයන්ද තවත් නොබෝ දිනකින් තීරණය වනු ඇති බවද වාර්තා වනවා ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරගාවලියේ දඹුල්ල සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණ වලදී මීට පෙර පැවැත්වීමට තීරණය කළා පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර bell සලකුණ click කරන්න